එහේ මෙහෙමයි සයනස, මම මෙතනදි කියන්න දක්ෂ වෙන්නේ මගේ අත්දැකීම. මගේ ජීවිතේ මං කොතනකදවත් සයනස ධ්‍යාන කියන උපාදානයක් සකස් කරගෙන නැහැ. මං මට කොතනදවත් මේ මොකද මට මාර්ගයක් කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. සංසාර බයමයි මාර්ගයට දැම්මේ. සංසාර බයමයි. මොකද පැවිදි වෙන වෙලාවෙම ස්වාමීන් වහන්සේ මට ජීවිතය කියන දේ අතහැරිලා තිබ්බේ. අතහැරලා කියන්නේ ඒසා ඒ අතහැරීම සකස් කළේ කලකිරීම විසින්මයි. ඒ කලකිරීම සකස් කළ දුන්නේ සමාජය විසින්මයි. ඉතින් ඒ කියන්නේ මගේ පැවිදි ජීවිතේ මං දශමයක හරි තැනක දැන් ඉන්නවා නම් ඒ දශමය කියන කාරණේ ලබලා දෙන්න මට හේතුනේ ස්වාමීන් වහන්සේ මට වෛර කරපු අයමයි, මට අනාදරය කරපු අයමයි, මට පීඩාවන් කරපු ඒවා නිසානුස්සසයන්ස අපි බලවත් වූ සංසාරයේ පිළිබඳ බියක් පිළිකුණක් කලකිරීමක් අපි තුල ඇති. නමුත් ඒක ගැටීමක් නෙමෙයි. ඒක ගැටීමක් නෙමෙයි. ඒ නිසා ස්වාමීන් වහන්සේ කොතනදිවත් මම ධර්ම මාර්ගයට ආවට පස්සේ ධ්‍යාන කියන කාරණේට කොතනකවත් ලොල් වෙන්න ගියේ නැහැ. මේ වෙලාවේ වුණා ධ්‍යාන පිළිබඳ මම මොහොතක්වත් හිතන්නේ නැහැ. මම පළවෙනි ධ්‍යානද, දෙවෙනි ධ්‍යානද, තුන්වෙනි ධ්‍යානද, හතරවෙනි ධ්‍යානද කියලා කොයි වෙලාවකවත් මම කල්පනා කළා නැහැ. මට අවශ්‍ය වුණේ ස්වාමීන් වහන්සේ ඇලීම් ගැටීම් වලින් තොරව උපේක්ෂාව කියන තැනට හිත ගන්න. ඒ උපේක්ෂාව කියන තැනට කියන ධ්‍යානේ නම මොකද්ද කියලා මම කවදාකවත් හොයන්න ගියේ නැහැ. මොකද මට තේරුණා බුදුරජාන් වහන්සේගේ ධර්මය අනුව ධ්‍යාන කියන්නේත් පස් ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙලෙස් ධර්මයක්මයි. මොකද අපි ධ්‍යාන තුලට කොටු වුණොත් සමාධිය ආස්වාදයට කොටු වෙනවා කියන්නේ ස්වාමීන් වහන්සේ බලවත් වූ අපි හිරවිල්ලක හිර වෙන තැනක් තමයි සමාධිය ආස්වාදය. ඒ නිසා හැම වෙලාවෙම සමාධිය වඩමින් සමාධිය අනිත්‍යභාවය දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ නිසා කොතනකවත් ස්වාමීන් වහන්සේ මම මේක අවංකව කියනවා ධ්‍යාන පිළිබඳ දැක්මක් මට තිබ්බේ නැහැ. මං හැම වෙලාවෙම ආස්වාස ප්‍රාස්වාසය තුලින් හිත අරන් ගිහිල්ලා මම උපේක්ඛාව කියන තැනදි හිත නතර කළා. ඒ උපේක්ඛාව කියන තැනෙත් කියන ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාව කියන තැනට හිතාවට පස්සේ ඉන්පස්සේ මං හිත විදර්ශනාවට යොමු කරගත්තා සම්මත. එතන තමයි මට ධ්‍යාන සම්බන්ධයෙන් කියන්න තියෙන සම්මත. මොකද එහෙම නැතුව කොතනකවත් මම ධ්‍යාන සම්බන්ධ උපේක්ෂාවක් ඇති කරගත්තේ නැහැ, බලාපොරොත්තුවක් තෘෂ්ණාවක් ඇති කරගත්තේ නැහැ. මොකද මං දැක්කා එතන, මොකද සමාධිය තුලින් වඩනකොට සමාධියෙන් ලැබුණ ආලෝක සංඥාවන් වෙන වෙන අමනුෂ්‍ය රූප යම් යම් වෙන වෙන දේවල් නිසා මට එකපාරට දැන් මට තේරුණා මෙතන සමාධිය කියන්නේ අපිව ආස්වාදයේ තුල හිර කරන තනක්මයි කියන කාරණේ සරණ. එනිසා මං කොතනකවත් සමාධිය කියන කාරණේට එක මොහොතක්වත් ඇලෙන්න ඉඩ දුන්නේ නැහැ සරණ. සමාධිය හැම වෙලාවම විදර්ශනාවටමයි යොමු කරගත්තේ. සමාධිය විදර්ශනාවට යොමු කරගත්තා. ඒ නිසා එතනත් මට නවතින අවස්ථාවක් තිබ්බේ නැහැ. එතනත් මට අවස්ථාවක් තිබ්බේ නැහැ. සීලය තුල ඉඳමින් සීලය විදර්ශනාවට ලක් කළා. ඒ නිසා සීලේ ආස්වාදයට මම යට වෙන්න ගියේ නැහැ. සමාධිය තුල ඉඳමින් සමාධිය ආස්වාදේ සමාධිය අනිත්‍යභාවයට ලක් කළා. ඒ නිසා මට සමාධිය තුල රැඳෙන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. නමුත් ඒවා අනිත්‍යයෙන් දකින්නකොට විදර්ශනාවට ලක් වෙනකොට අවසානයේ ස්වාමීන් වහන්සේ ප්‍රඥාව කියන කාරණේ ඇති වෙලා. නමුත් මම අතන නැවතුණා නම් මට ප්‍රඥාව කියන කාරණේ පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා, ප්‍රමාදයක් මතුවෙනවා. එනිසා කොතනක වාසයන්නත් මම සීලයට හෝ සීල රකිමින් සීලයට උපරිම වටිනාකම දෙමින් සීලේ ආස්වාදය මම හැම වෙලාවම අත්හැරලා දැම්මා ගන්න ගියේ නැහැ. සමාධියටත් ඒ දෙමයි උනේ සන්. එනිසා ධානාතල පිළිබඳව ස්වාමීන් වහන්සේ මම කොතනකවත් බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. ඒක මේ මොහොතේවත් මම කරන්නේ නැහැ. මට අවශ්‍ය හිත උපේක්ෂාව කියන තැනට ගන්න විතරයි. නමුත් යම් මේකින් ධාන පස්සේ මම යන්න ගියා නම් ස්වාමීන් වහන්සේ මම මේ වෙලාවේ ආස්වාදයේ තුල ධාන පස්සේ පසුම ගමන් කර කර ගමන් කර කර ඉන්නවා. නමුත් ඒ ගමන් කරන්න අවශ්‍ය හිත මම අනිත්‍ය වශයෙන් දකිද්දී මම සමාධියේ අනිත්‍යභාවය විදර්ශනාවට ලක්ලේ කියන කාරණේ මම දැක්කේ ස්වාමීන් වහන්සේ.